පැහැදිලිවම මේ යෝජනාවලිය ඇතුළේ තියෙනවා ජල විදුලි බලාගාර 100%ක්ම රජයේ පාලනය යටතේ තවදුරටත් පවත්වාගෙන යා යුතුයි කියන. ඒ වගේම සිස්ටම් කන්ට්‍රෝල් එක පාලක පද්ධතිය 100%ක් රජයේ යටතේ පවත්වාගෙන යන්න කියන එක තමයි මේ පනත ඇතුළෙත් අපි යෝජනා කරලා තියෙන්නේ. ඔබ තමුන්නාසලත් නිරන්තරයෙන්ම අතු කරපු දෙයක් තමයි විදුලි බල මණ්ඩලය පැත්තෙන් ගන්න තීන්දුව මොනවද තමන්ගේ වියදම් අඩු කරගන්න. දැන් අමාත්‍යවරයා හැටියට මම ගත්ත පළවෙනි තීන්දුව තමයි නව බඳවා ගැනීම අපි සිදු කරන්නේ නැහැ. විශේෂම පහුගිය අවුරුද්දේ අපි ප්‍රසාද දීමනා ගෙවීම නැවත්. මේ අවුරුද්දෙත් අපි ප්‍රසාද දීමනා ගෙවීම ලක්කරේ නැහැ. අප්‍රේල් මාසෙත් විදුලි බල මණ්ඩලයේ වගේම තියෙන ආයතන කීපයක් අපේ රටේ වෘත්තීය සමිතිය විසින් ග්‍රහණයට ලක් කරගත්තා. රජයන් බිත්තියට හේතු කරලා තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න. තමන්ගේ ඉල්ලීම් කියලා කියන්නේ ඒ ක්ෂේත්‍රයේ දියුණුවට නෙවෙයි පෞද්ගලික දියුණුව. එහෙම ලබාගත් එකක් තමයි ඒකාබද්ධ ගිවිසුමක් හැටියට අවුරුදු 3න් 3ට සියලුම සේවකයන්ගේ වැටුප 125කින් වර්ධනය කර ගැනීම. ඉතින් මේක සාධාරණ. සෝ අමාත්‍යවරයා හැටියට මම ගත්ත පළවෙනි තීන්දුව පසුගිය අවුරුද්දේ වැටුප් වර්ධක අපි දෙන්නේ නැහැ කියන එක. ඒස හෙට දවසේ පවත්වන උද්ඝෝෂණයක අරමුණ වෙලා තියෙන්නේ මේ වෘත්තීය සමිති කීපයක ජනතාවගේ පැත්ත දිනා ගැනීම සඳහා කියන විදුලි බිලට එරෙහිව කියලා. විදුලි බිලට එරෙහිව නම් මීට මාස කීපයකට ඉස්සෙල්ලා එක කියන්න ඕන. මේ ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධ කියලා දෙන එක අපි පිළිගන්න විශ්වාස නැහැ. නමුත් සැබෑ தත්ත්වය මට ඉවල තියෙන ලිපිවල තියෙන්නේ විශේෂයෙන්ම මේ රංජන් ජයලාල් නියෝජනය කරන පොදු සේවක සංගමෙන් එහෙම ඉවල තියෙන්නේ වැටුප් වර්ධක ප්‍රසාද දීමනා සම්බන්ධයෙන් සාකච්ඡා ලබා දෙන්න ඒ ලබා නොදීම පිළිබඳව උද්ඝෝෂණය කරනවා කියලා. පෙබරවාරි මාසේ සංශෝධනය කරපු මුදලේ ඉඳලා ජූලි මාසේ දක්වා මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලිය ලැබුණා. ඒ සඳහා ගෙවීම් කරා. ඒතර ජූලි මාසේ 114කින් අඩු කරා. 114කින් අඩු කරාට පස්සේ ආයේ 118කින් ගාස්තු සංශෝධනය කරාට පස්සේ ඒ 104ක වෙනස් වීමක් තියෙන්නේ පෙබරවාරි මාසේ ඉඳලා. පෙබරවාරි මාසයේ තිබුණු සංශෝධනයටත් වඩා අඩු මුදලක් තමයි දැනටත් පවතින. දැන් උදාහරණයක් ඇරෙ ගත්තොත් එහෙම පෙබරවාරි මාසයේ සංශෝධනය කරාම ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ලක්ෂ 17ක් ඉන්නවා මේ රටේ ගෘහස්ත කාණ්ඩේ. ඔවුන් ඒකක 30ක් පාවිච්චි කරොත් එහෙම ඔවුන්ට තිබුණා මාසික බිල රුපියල් 1300ක්. දැන් මේක අඩු වුණා රුපියල් 1300 ජූලි මාසෙදී රුපියල් 450ක් දක්වා. ඒතර දැන් මේ වැඩි වීමෙදිත් 450 540 දක්වා තමයි වැඩි වෙලා තියෙන්නේ. රුපියල් 120කින්. දැන් පන්දන් අල්ලගෙන වැඩි ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික. දැන් මේ උමා ඔය ව්‍යාපෘතිය. මේ සමන්ත විද්‍යාරත්න, රංජන් ජයලාල්, සාම්පූර් ව්‍යාපාරේට නොරොච්චෝලේට උමා ඔයට කියපු දේවල්. මේ සාම්පූර් බලාගාරේ නවත්තන්න කියලා ලාල්කාන්ත පැමිණිලි කරපු ඒවා. වසන්ත සමරසිංහල එදා ගිහිල්ලා මේ බලාගාර පිළිබඳව ජනතාව නොමග යව්. දැන් සාම්පූර් නැතිවීමේ ප්‍රතිඵලය මොකද්ද? අවුරුද්දකට රුපියල් බිලියන 95ක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. අමතරව සාම්පූර් බලාගාරේ අපි ගල්ලඟුරු වලින් නම් අපි ජනනය කරේ. දැන් ඒක අපි ජනනය කරන්නේ මොකෙන්ද? දැන් කරන්නේ තාප බලෙන්. 2020 ඉඳලා ගත්තොත් මේ හැම අවුරුද්දෙම රුපියල් බිලියන 95ක් අමතරව වියදම් කරලා තියෙනවා දැවිතෙල් වලටත් ඉන්ධන වලටත් මේ බලාගාර අහිමි වීම නිසා. උමාඔය ව්‍යාපෘතිය මෙගවොට් 120යි. රුපියල් බිලියන 10ක් වැය වෙනවා අමතරව උමාඔය නැතිවීම නිසා තාප බලාගාර වලින් විදුලිය ජනනය කරන අවුරුදු. මේකෙන් 10යි අරකින් 90යි රුපියල් බිලියන 100ක්. ඒ රුපියල් බිලියන 100 තමයි මේ එකතු වෙලා තියෙන ජනතාවගේ අද විදුලි බිලට. කාටද දෙන්න ඕන මේ රුපියල් බිලියන 100ක් වැඩි කිරීමේ ගෞරවය? ඒ ගෞරවය හිමි කරගන්න ඕන අද දවසේ පන්දන් උස්සගෙන ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නියෝජිතව කෙනෙක් කියන්නේ.